ආයිබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂානිටම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල බිම්ස්ටික් මහලේකම් ජනපති හමුවේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව වෘත්තීය සමිතිය කොළඹදී උද්ඝෝෂණයක ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාර දෙයි ලිට්‍රෝ සමාගමට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරියෙන් නියෝගයක් දේශීය පුවත් ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය ඊයේ කොළඹදී විරෝධතාවයක නිරත වුණා යුගදනවි බලාගාරය ඇතුළු රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා පසෝද්ඝෝෂකින් සංදේශයක් බහර දීම සඳහා ජනාධිපති කාර්යාලයේ වෙත ගමන් කළා. එම අවස්ථාවේදී දැඩි රථවාහන තදබදයක්ද ඇති වී තිබුණා. විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිටට ගොස් සිය සංදේශය බහර දීම සඳහා අවස්ථාවක් ඉල්ලා සිටියා. පසුව නියෝජිතයින් කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම්වරයා මුණ ගැසී සංදේශය බහර දීමට අවස්ථාව හිමි වුණා. සංදේශය බහර දීමේ නනතුරුව විරෝධතාකරුවන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. අපි ගරු ජනාධිපතිමාට මේ ආයතන තුනේම සේවක විසින් අත්සන් කළද පෙස්සම බාර දෙන්න අපි ආවා. ඔවුන් දීර්ඝ ලෙස මේ LNG ගිවිසුම සම්බන්ධයෙන් සහ මේ ගනුදෙනු සම්බන්ධයෙන් අපිත් එක්ක සාකච්ඡා කළා. ඔවුන් රාජ්‍ය නිලධාරීන් විදියට මේ සම්බන්ධයෙන් හොඳ අවධානයෙන් අහගෙන හිටියා. ඒ වගේම තෙල් සංස්ථාවේ මේ සිදුවන මහා දෙවන්ත ගනුදෙනුව, ඒ ජාතික සම්පත් කරන විනාශය තෙල් සංස්ථාවේ උසස් නායකෝ දැනුවත් කළා. එතුමන්ලා මේක සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වුවා. ඒ වගේම වරායේ අක්කර 13 ඉඩම විකිණීම සේවාවන් සමග මේ කරන මහා දෙවන්ත විනාශය සම්බන්ධයෙන් කරුණු දැක්වීමේදී ඔවුන් ඒ සම්බන්ධව අවධානය යොමු කළා. විශේෂම වුන් අවසානයේ කිව්වේ මේක බේර ගන්න පුළුවන් විශේෂම ගරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරන්න ඒ වගේම ජනාධිපතිත්වක සාකච්ඡා කරන අවස්ථාවක් අපි ආරම්භ දෙන්නක් වා සතියක් ඇතුළත ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙරටේ ප්‍රධාන පුරවැසියෝ දෙන්නත් එක්ක මේ සාකච්ඡා කරලා බේර ගන්න පුළුවන් වෙයි කියලා එහෙම නොවෙනව නම් අපිට අන් කරන්න දෙයක් නැහැ මේ ආයතන තුන එකතු වෙලා අපිට දැඩි ක්‍රියාමාර්ගයකට යන්න වෙන්නේ අපි අවධාරණය කරනවා අනිවාර්යෙන් අපි දැඩි ක්‍රියාමාර්ගයකට යනවා මේ අතර යුගදනවි බලාගාරයේ ඇමරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනුණා එහිදී පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින උදේ ගම්මන්පිල විමල් වීරවංශ වාසුදේව නානායක්කාර යන අමාත්‍ය වරුන් අධිකරණයේ වෙත පෙත්සමට පක්ෂව සිය මූලික විරෝධතා ඉදිරිපත් කළා. ඔවුන් පවසා තිබුණේ මුදල් අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් කිසිදු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නැති බවයි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් සිදු කර තිබියදී ටෙන්ඩර් ලන්සු ඉදිරිපත් කළේ නැති සමාගමකට මෙම ටෙන්ඩරය ලබා දීම නීති විරෝධී බවද අමාත්‍යවරුන් පවසා සිටියා. තවද මෙම ටෙන්ඩරය ලබා දුන් සමාගම 2018 වසරේ ආරම්භ කළ සමාගමක් වන අතර ඔවුන්ට ගෑස් කළමනාකරණය පිළිබඳව කිසිදු ඉතිහාසයක් නොමැති බවද අමාත්‍යවරුන් සිය මූලික විරෝධතා ඉදිරිපත් කරමින් පැවසුවා. එතුලින් ඔවුන්ට රටේ ගෑස් කළමනාකරණය ලබා දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවද අමාත්‍යවරුන් සිය මූලික විරෝධතාවෙන් පෙන්වා දී තිබෙනවා. මේ අතර යුගදනවි බලාගාරයේ ඇමරිකානු සමාගමකට ලබා දීම පිළිබඳව පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. මාස එකහමාරකට පමණ පෙර 27/2 යටතේ ප්‍රකාශයක් කරලා නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම හා භාණ්ඩාගාර ලේකම්තුමා අතර ඇති වූ එකගතාවයේ ගිවිසුම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා මා ඉල්ලා සිටියා. ලොකුගේ අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවට එකඟ වුණා. එළබන සතිය ලබා දෙන්නම් කියලා. දැන් සති 6කට වඩා වැඩි කාලයක් ගිහිල්ලා තිබෙනවා. තාමත් ඒ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. මාධ්‍ය වාර්තා කළා තිබෙනවා. එහෙම ගිවිසුමේ වගන්තියක් ඇතුළත් කරලා තියෙනවාලු. අවුරුදු දෙකක් යනතෙක් ඒ ගිවිසුම මහජනයාට ප්‍රකාශයට පත් නොකරන බව. එහෙම එකක් තියෙනවද කියලාත් අපි දැනගන්න ඕනේ. අපි අද අමාත්‍යවරුන්ට බව දන්වල යවන්නේ. අදාළ අමාත්‍යවර මං හිතන්නේ ලොකුගේ අමාත්‍යවරය තමයි විදුලි බල අමාත්‍යවර. ගිවිසුම ඉල්ලපු දවසේ ඉඳන් පාර්ලිමේන්තුවේ නෑ. ආ සනීප නැතුව ඇති. ඉතින් ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරනවා. මොකක් හරි පාර්ලිමේන්තුවට කියන්න. මුදල් බලයේ තියෙන පාර්ලිමේන්තුවට. ඔබතුමා නියෝගයක් දෙන්නේ ඒ අදාළ ඇමතිවරයාට මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. ඔබතුමා බලතල පාවිච්චි කරන්න. ඒක අපි අවධානය යොමු කරනවා. ඇයි මේ ගිවිසුම මෙතෙන්ට ඉදිරිපත් කරන්නේ නැත්තේ? මේ ඔක්කොම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. මේක අත්සන් කරේ මුදල් අමාත්‍යාංශ ලේකම්නේ. එතුමට නියෝගයක් දෙන්න මේක පාර්ලිමේන්තුවේ ඔබතුමාට ඉදිරිපත් කරන්න.
පසුගිය සති කිහිපේ පුරාම ගෑස් අනතුරු රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. ගෑස් ගැටලුව පිළිබඳව තවදුරටත් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර පෙර ගෑස් සිලින්ඩර් වෙනුවට නව ගෑස් සිලින්ඩර් මහජනතාවට නිකුත් කරන්නයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලිට්‍රෝ ගෑස් සමාගමට නියෝගයක්ද නිකුත් කළා. ඒ පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේද අවධානය යොමු වුණා. ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ අනතුරු රාශියක් පසුගිය මාසයකට ආසන්න කාලයක සිට වාර්තා වූ අතර ඒ පිළිබඳව සෙවීමට විශේෂ කමිටුවක්ද පත් කර තිබුණා. කමිටු වාර්තාවට අනුව ගෑස්වල යම්කිසි අඩුපාඩුවක් සිදු වී ඇති බවට කරුණු හෙළිවුණා. අනතුරුව සමාගම්වලට සිදු වූයේ ප්‍රමිතියෙන් යුතු සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමටයි. ඒ අනුව ප්‍රමිතියෙන් යුතු නව සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමේදී නව ක්‍රමවේදයක්ද අනුගමනය කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා. ඒ අනුව ලිට්‍රෝ සමාගම ප්‍රමිතියෙන් යුතුව නිකුත් කරන නව සිලින්ඩරේ කර රතු අකුරෙන් මුද්‍රා කර තිබෙනවා. ලාබ් සමාගම කහපාටින් සිය සිලින්ඩරේ කර මුද්‍රා කර තිබෙනවා. මේ අතර දෙසැම්බර් 4 වනදාට පෙර ලිට්‍රෝ සමාගම බෙදා හැර ඇති මේවන විට නිවෙස්වල සහ වෙළඳ සැල්වල තිබෙන මුද්‍රා තැබූ භාවිත නොකළ LPG ගෑස් සිලින්ඩර වහාම කැඳවන ලෙසට පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටු නිර්දේශය සැලකිල්ලට ගනිමිනුයි ලිට්‍රෝ සමාගමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නියෝගය සිදු කර ඇත්තේ. මේ ප්‍රශ්නේ निराකරණය කර ගැනීම වෙනුවෙන් අපි ගත්තා වූ තීන්දුව తీරන පිළිබඳව යම් කිසි තවත් අඩුපාඩුවක් තිබෙනවා නම් ඒවා નિවැරදි කරන්න තවදුරටත් අපි ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා නම් අදට මගේ පෞද්ගලික නිගමනය ගෑස්වල සංවිතිය වෙනස් වීම නිසා මේ ප්‍රශ්නය ඇති වුණා කියන එක විශේෂයෙන්ම අපි පිළිගත යුතුයි. අර මර් කැප්ටන් කියලා ඒ කියන්නේ මේකේ ගඳ අයින් කරන්න මොන වගේ හේතුද පාදක කරගත්තේ කියලා වාර්තා වෙලා තිබෙනවා. අපේ රටේ ප්‍රමිති ආයතනය විසින් සකස් කරපු ප්‍රමිතියේ මේකේ සංවිතිය පිළිබඳව මොනම ආකාරයකවත් සඳහන් කරලා නැහැ. නමුත් ප්‍රසිද්ධ වෙන්නේ ප්‍රමිතියේ තිබෙන්නේ පීඩනය. පීඩනය 1100ක් විතර දාලා තිබෙනවා. මේ ප්‍රොපේන් බියුතේන් සංවිතිය ප්‍රොපේන් 100% වුණත් අර පීඩනය පයින්නේ නැහැ. මේක තාක්ෂණිකම ප්‍රශ්නයක් තිබෙනවා. දැනට වෙළඳ පොලේ තිබෙන සීල් එක කඩලා නැතිවා ඒව ආපසු ලබා ගැනීමට ඒ අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ වගේම ගෙදරක තිබෙනවා නම් විශේෂයෙන්ම සීල් කඩපු නැති. ඒ කියන්නේ ගෙදර දැන් තියෙන සිලින්ඩරය ගැන සැකයිනේ. 12.5 10ට අඩු වෙලා තිනෝ කිම්. ඒගොල්ලෝ ඒක බාර දීලා අලුත් සිලින්ඩරයක් ගන්නවා. හැබැයි උට බරහනුව කියන්න පුළුවන් ඒගොල්ලෝ කොච්චර පාවිච්චි කරලා තියෙනවද. ඒකට අතිරේක මිලක් ගන්න. ඒකර අපිට පුළුවන් මේ ගෙවල් වල තියෙන අනාරක්ෂිත ගෑස් සිලින්ඩරික ඔක්කොම වෙළඳ පොළට එනවා. සමාගමට එකතු කරගන්න පුළුවන්. ඒගොල්ලෝ පාවිච්චි කරපු එකට මිලක් අය කරලා අලුත් සිලින්ඩරයක් දෙන්න. ඔබතුමා කියන එක නිවැරදි. අපි ඊළඟ පියවර විදිහට දාලා තියෙන මේක මුද්‍රණය කඩලා නැතිවවා අපි ආපහු ගන්නවා. මේ සිද්ධින් වලට වන්දියක් ගෙවනවද නැද්ද කියන එක පොඩ්ඩක් ඔබතුමා පැහැදිලි කරන්න. අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳව රජයේ විදිහට වකිම බාරගත යුතුයි. යම් කිසි ආකාරයක මේ සිද්ධින් වලට සාධාරණ ඉටු කළ යුතුයි කියන තැන ඉන්නවා. මේ අතර එක්සත් ජාතික ස්වයං රැකියා සංගමයේ කොම්පඤ්ඤ වීදියේ ලිට්‍රෝ සමාගම මූලස්ථානයේ වෙත සිලින්ඩරයක් රැගෙන පැමිණියා. එෙහිදී නිලධාරීන් ආයතනයේ දොර වැසීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. මෙන්න මේ පොල්තින් එක රත් මේ නිල සුදුයි දින එක රතුයි සුදුයි කරලා දැම්මා. මොන මෝඩ විහිළුවද මේ කරන්නේ? මේක ඇතුළේ දැම්මත් කොල්ලලා මේ අතර පොල්හෙන්ගොඩ ප්‍රදේශයේදී ලාබ් සමාගමට අයත් සිලින්ඩරයක ගෑස් ආශ්‍රිත පිපිරීමක් සිදුව තිබෙනවා. එමෙන්ම නිසි ප්‍රමිතියෙන් තොර ගෑස් මෙරටට ගෙන්වීම හේතුවෙන් ඇති වූ අනතුරුදායක සිද්ධීන් සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන සහ ලසන්තල ගියවන්න යන අමාත්‍යවරුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන ලෙසට නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා අභියාචනා අධිකරණයට අද රිට් පෙත්සමක් ඉදිරිපත් වුණා. ඊට අමතරව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාද පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
යනුරිට පෙත්සම හෙට දින සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේ පොළ යන අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමට නියමිතව තිබෙනවා. දැන් ගෑස් පිළිබඳ සිද්ධි 15,000ක් වාර්තා වෙනවා. එහෙනම් මුලින්ම කරන්න ඕනේ මේ අයට වන්දි ගෙවන්න ඕනේ. ඒ වන්දි ගෙවීම සඳහා අදාළ සමාගම් මෙන්ම පාරිභෝගික ආරක්ෂක අධිකාරියටත් විශාල වගකීමක් තියෙනවා. ඒ පාරිභෝගිකයන්ගේ අයිති ආරක්ෂා කරලා දෙන්න, අයිති ආරක්ෂා කරලා දෙනවා වගේ නෙමෙයි. තවදුරටත් ඉදිරියේදී මේදී වෙන එක සොයා බලන්න. डेल्टा वायरस सापेक्षव ओमिक्रॉन प्रभेदे संकुलता औम मट्टमक पवतिन भव मेमन बिट तहमुर्वीति भव विशेषच्च वैद्य रंजित बटवंतुडा महता पवसन भवति माध्य हमुकटे क्वेमीन දැනට සායනික වාර්තා වලින් පෙනෙන පරිදි දකුණු අප්‍රිකාව සහ අනිකුත් රටවල ක්ලිනිකල් ඩේටා සායනික දත්ත වලින් පෙනෙන පරිදි ඔමිකෝන් ප්‍රභේදය නිසා ඇතිවෙන රෝගය ඊතරම් දරුණුම රෝගයක් නොවන බව පෙනෙනවා එක් රෝහලක රෝහල්ගත වූ ඔමිකෝන් රෝගීන්ගේ සලකා බැලීමේ වාර්තාවක් අන්තර්ජාලයෙන් මම නිරීක්ෂණය කරා ඒයින් පැවසෙන පරිදි ඩෙල්ටා ප්‍රභේදයේ රෝගය පවතින දළ කාල සීමාව දින 8.5 පහක් පමණ යයි සිටුවොත් ඔමික්‍රෝන් නිසා ඇතිවන රෝගයේ දළ කාල සීමාව 2.8ක් පමණ තමයි ඔවුන් දක්වලා තියෙන්නේ. ඉතින් මේකෙනුත් පේනවා රෝගයේ දරුණුතාවය ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදයේ රෝගයේ දරුණුතාවය සහ සංකූලතා අඩු බව. ඕනෑම ප්‍රභේදයක් වෙන තැනකින් එන්න අපි ඔය ඩෙල්ටා ප්‍රභේදය ගමු අනිකුත් ප්‍රභේද ගමු සියලුම ප්‍රභේදයන් ලංකාවට පිටින් ආවා ඇවිල්ලා මෙහෙ විකෘති වෙන්නත් පුළුවන්. මොනම ආකාරයෙන් ආවත් මොනම පැතිරීමක් තුල ආවත් ඒකට අදාළ වෙන කාරණාවල් කීපයයි එන්නේ. පළවෙනි කාරණාව තමයි ඒකෙන් වැළකී සිටින්නේ කොහොමද? ඒක මුලින්දලම ඒ මොන ප්‍රභේදය ආවත් මොන විකෘති වීම ආවත් පැතිරීම කොච්චර වේගවත් වුණත් වැළකී සිටීමට අර සුපුරුදු සෞඛ්‍ය සිරිත් විරිත් සෞඛ්‍ය මාර්ග උපදේශ ඒ ආකාරයෙන් පිළිපැදිය යුතුයි. දෙවෙනි කාරණාව එන්නත් කරණය හරහා ගොඩාක් අවාසනාවන්ත සිදුවීම් වැළකීලා තියෙනවා. සියලුම දියුණු රටවල්වල අනෙකුත් සෑම ප්‍රදේශයකම වාගේ ප්‍රත්‍යක්ෂව සාධනය කරන්න පුළුවන් කාරණාවක් තමයි එන්නත්කරණය හරහා ලබාගෙන තියෙන සාර්ථකත්වය. බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම්වරයා ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. බහුවංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්පෙල් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. පසුගිය වසරේ නොවැම්බර් 6 වන දින බිම්ස්ටෙක් මහලේකම් ලෙසපත් වූ ටෙන්සින් මහතාගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයවනවා. 2018-2020 කාල සීමාව සඳහා බිම්ස්ටෙක් හි සභාපතිත්වයේ ශ්‍රී ලංකාවට හිමි වුණා. එම කාල සීමාවේදී ආරම්භක සමාජිකයෙකු ලෙසත් බිම්ස්ටෙක් සංවිධානය සඳහා ශ්‍රී ලංකාව දැක් වූ දායකත්වය මහලේකම් ටෙන්සින් මහතාගේ ඇගීමට ලක් වුණා. බිම්ස්ටෙක් සංවිධානය හරහා ගොඩනගන කලාපීය සහයෝගීතාව වඩා ඵලදායි විය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එමෙන්ම කලාපයේ විසෙන ජනතාවට එහි ප්‍රතිලාභ ඍජුවම ලබා දිය හැකි අයුරින් සමාජික රටවල් සහ මහලේකම් කාර්යාලය සමග කැපවීමෙන් ක්‍රියා කරන බවද මෙහිදී ජනාධිපතිවරයා මහලේකම්වරයා සමග පැවසුවා. කොවිඩ් වසංගතය හේතුවෙන් නියමිත කාල පරිච්ඡේදය තුල පැවැත්වීමට නොහැකි වූ පස්වන බිම්ස්ටෙක් සමුළුව ලබන වසරේ මුල් කාර්තුව තුල පැවැත්වීමට හැකිවනු ඇතැයිද ජනාධිපතිවරයා මෙහිදී විශ්වාසය රජයේ නොහැකියාව තුළ නිර්මාණය වූ ගෑස් මගඩිය තුළින් අද ජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සූර්යව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා. මේ රටේ බොහෝ දිනකට රජයේ නොහැකියාව තුළ නිර්මාණය වුණු ගෑස් මගඩිය තුළින් අද බලවත් පීඩනයක් අසහනයක් එල්ල වෙන යුගයක්. ගෑස් පීඩනය වගේම එය දැන් ගෑස් ඛේද වාචකයක් බවට පත් වෙනවා. ඇත්තටම අපිට අහන්න සිද්ධ වෙනවා පාරිභෝගික සේවා අධිකාරියද එහෙම නැත්නම් සමාගම් සේවා අධිකාරියද කියලා. ඒ මොකද ඒ ආයතනයේ තියෙන්නේ පාරිභෝගිකය රැක ගන්න. නමුත් පේන විදිහට ඒ ආයතනය වඩාත් උනන්දුයි සමාගම් රැක ගන්න. ඒ වගේම පාරිභෝගික කටයුතු ඇමතිවරයා මට නම් පෙනෙන්නේ සමාගම් කටයුතු ඇමතිවරයා හැටියට. මේ දින කීපයට 458ක් ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදු වෙනකොට ඒක සාමාන්‍ය දෙයක් කියලාද ඇමතිවරයා කියන්නේ? පාරිභෝගික අධිකාරිය කියන්නේ මේක සාමාන්‍ය දෙයක් කියලා? ආණ්ඩුව කියන්නේ මේක සාමාන්‍ය දෙයක් කියලාද? කවුද මේක පිටුපස ඉන්නේ? කවුද මේකට වගකිවිතු නිලධාරී? මොකද මේ සිදු වෙලා තිබෙන්නේ සාපරාදී ක්‍රියාවක්. මිනිසුන්ගේ ජීවිත නැති කරන, මිනිසුන්ගේ ශාරීරික හානි පමුණුවන, නිවාස ගිනිබත් කරන තීන්දුවක් මේ අරගත්තේ. මේ ආණ්ඩුවට තිරසරව මේ ගෑස් ප්‍රශ්නේ විසඳන්න බෑ.
එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් යලිත් හමුවෙමු දහවල් 12ට මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් ඔබට සුවදායී දිනයක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।